ම විශේෂ මේ සීනි වංචාගෙන කතා කරනට කියන්න ඕනේ අද වෙනකොට මම පාර්ලිමේන්තුවේ ඔක පාර්ලිමේන්තුවේ කිව්වේ ජනවාරි මාසේ දෙවැනි දාහෝ තුන්වෙනිදා පළවෙනි පාර්ලිමේන්තු තිබ්බ සැසිවාරය ඇන්ටිජන් ගැන කතා කරපු දවසේ කිව්වා ඇන්ටිජන් කියන්නේ එක හොරකමක් විතරයි හැබැයි ඇන්ටිජන් එකට එහා ගියපු හොරකමක් සීනි වල තියෙනවා ටොන් 50000ක් හංගගෙන ඉන්නවා කියලා අපි එදාම කිව්වේ ඒකට අවශ්‍ය ලිය කියලත් මම සභාගත කරා පාර්ලිමේන්තුවේ ඊට පස්සේ මම මතකයි ජනවාරි 20 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔක් ගැන කතා කරා ඊට පස්සේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේක කරුණු කාරණා ගෙනල්ලාගෙන හැරලා දැක්කලා කතා කරා ඉතින් අන්න හොඳ නිදසුණක් එකට හිටගන්න ඕන වෙලාව මොකද්ද කියන එක දැන් බැඳුම් කර වංචාව ගැන උඩ දදා කතා කරාට ලංකාවේ මිනිස්සු තාම දන්නේ නැහැ බැඳුම් කර වංචාවේ වෙච්ච බිලියන 12ක හොරකම කිව්වට ඒක බිලියන 11ක් එවකට රජ රාජසන්තක කරලා හිම නැත්නම් රාජසන්තක කිරීමට පෙර මේගොල්ලන් සිකියුරිටි ඩිපොසිට් එකක් තියන්න ඕනේ සිකියුරිටි ඩිපොසිට් එක රටේ රජයත් එක්ක තියෙනවා එහෙම එකක් තියෙනවා දැන් මේ සීනි බදු වංචාවේ එහෙම නැහැ ඒකෙන් තමයි බේබිලාට එම්මෙන් හොඳ හොඳ තැන් වලට යන්න අරෝ මෙවට එම්මෙන් කට්ටියට බඩු හම්බ වෙන්නේ ඒ කරපු කෙනා කවුද කියන එක මුළු ලංකාවම දන්නවා ඒ නිසා මම විශ්වාස කරනවා මේ සීනි වංචාව පිළිබඳව අපි නිහඬ වෙන්නට බලාපොරොත්තු නැහැ අපි මේ සම්බන්ධයෙන් රටට ජනතාවට අල්ලේ දාලා සීනි බොන මිනිසුන්ට කෙලපු ආණ්ඩුව ගැන අපි ඉදිරියට ඊටතරලා ලොකු කරුණු කාරණා කීපයක් ඒවා කොහෙටද ගියේ කොහොමද කරේ ඒ වගේ මේ එක භාණ්ඩයක් විතරයි මේ සීනි විතරයි අපි කතා කරේ ඒක බිලියන 15ක් නිසා අනිත් බඩු වලුනුත් ගහපු ගාන පෙන්නලා කියන්නම් ඒතකොට තීරෙයි මේ අවුරුද්දට රට වහලා තියෙන අවුරුද්දේදී ගහපු ගැහිල්ල කොහොමද කියලා අර කිව්වාගේ ඇඟේ තියෙන හැම හිදුරකින්ම hina වෙන්න විතරයි ඉතුරුලා තියෙන්නේ. ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ මම කිව්වා වගේ මේ කරන පාප ඉස්තර ක්‍රියා නිසා වෙන සාපයක් තමයි මේ රට වෙමින් පවතින්නේ ආණ්ඩුවට වෙමින් පවතින්නේ කියන එක හොඳින් මතක තියාගන්න. ඊයේ මම හිතනවා ලංකාවේ නිවුස් වැලියු එකක් ඇවිල්ලා තියෙනවා මම ගහන ක්‍රිකට් ගැන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවර කැමරා දාන ඉන්නෝනේ නාලිකා දෙයක් ලින් ඇතුළට බෙලි හොයන්න ගංගාවල යන මාර නිවුස් හොයන කට්ටියක් ඉන්නෝනේ මම ගියේ කොම්පඤ්ඤ වීදියේ පල්ලියට උදේ 8:00 පූජාවට CCTV එක අරගෙන ඔය නිකන් මගේ ඇඟේ මං ඉඳන් ඉන්න සමට hina වෙන්න බෑ යා ඒ පැත්තෙන් hina යන මට ඔය වගේන කතා කරපු മന്ത്രിවරු දෙන්නටත් මතක් කරන්න ඕනේ ගිල CCTV එකෙන් බලා ගන්න පල්ලියකට යනවා කියන එක ෆොටෝ දාන්න ඕන පිස්සුවක් නෑ මට අප්‍රේල් 21 වෙනිදාත් මම පල්ලි ගියා ඒ සම්බන්ධයෙන් මට වෙච්ච ප්‍රශ්න ඕන තරම් තිබුණා නමුත් මම විශ්වාස කරන්නේ උඩ කෙනා සම්බන්ධයෙන් විතරයි මට ඕවා පෙන්න ෆොටෝ දාන්න ඕනේ ඔව් ක්‍රිකට් ගහන එක ෆොටෝ එකක් දැම්ම මම දැනගත්තා මේ ලනුවන් කනවා කියලා ඒ ලනුව ලස්සනට කෑවා මගේ ක්‍රිකට් ගැහිම සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන නාලිකාවල දීපු ඒ කවරේජ් එක සම්බන්ධයෙන් මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා මොකද ඒෙන් පස්සේ අද දවසට විතරක් කෝල් 20ක් එකේ ගම් වල මැච් ගන්න කොල් වඬ ගන්නවා ඒ නිසා මම හිතනවා ඒක මිල නොකල පට්ට කැම්පේන් එකක් කියලා ඉතින් ඒකට මම ගොඩක් සතුටු වෙනවා හැබැයි නැවත තවක් කියනවා මම එතනට ගිහිල්ලා බැනර උස්සන් ඉන්න එල්ලන් ඉන්න මේකක් කරේ නැහැ මොකද ඒ පාස්කු දවසේ කළු ඉරිදාවේ දවසේ මූලිකවම එක දෙයක් තිබුණා ඒ දේ තමයි පැහැර හැරපු මිනිසුන්ට දඩුවම් කරන්න. ඉතින් පැහැර හැරපු මිනිසුන්ට දඩුවම් කරන්න කියනකොට මම ගිහිල්ලා එකක් අල්ලන් හිටියොත් ඒ ආණ්ඩුවේ ඉඳලා ඒක ජෝකර් කෙනෙක් වෙනවා. මම එහෙම ජෝකර් කෙනෙක් වෙන්න කැමති වුණේ නැහැ. මම පැහැර හැරලා තියනවා නම් යම් කිසි දෙයක් මට දඩුවම් දෙන්න ඕනි. මම එතන ඉන්නේ. ඒ නිසා මම කොමිසමට ගියා. මම පැහැර හැරියද නැද්ද කියන සියලු වාර්තායකින් ඉදිරිපත් වුණා. මගේ කෝල් තාත්තර ආපු කෝල්ද ඔය කෝල්ද මේ කෝල්ද ඔක්කොම කෝල් ටිකේ ගියාම මට මම පැහැර හැරිය කියලා කොතනකවත් නැහැ. ඒ නිසා ඒ වුණත් මම එදා දවසේ බැනර් එකක් අල්ලන් ඉන්න ඕනේ නැහැ. මම පල්ලි ගියා. ඒ තිබ්බේ පල්ලියේ තිබෙන සම්පූර්ණ වෙනම යාඥාවක් සහ දේව මෙහෙය. ඒ මෙහෙයට සම්බන්ධ වුණා. උඩ ඉන්න කෙනාට මේ කරන පාහර දඩ වැඩ කරන ඒ මාධ්‍ය ඇතුළු ඒ മന്ത്രിවරු ඇතුළු මේ රජයේ ඉන්න ලොකු ලොකු පොරවල් වලට ඒක දෙවියන් විසින් බලා ගන්න කියන ඉල්ලීම පමණක් කරලා ආව මම නම් කාටවත් කියන්නේ නරකක් වෙන්න අහපත අයහපතක් වෙන්න කියලා. හැබැයි මම ඉල්ලීමක් කරා දෙවියන්ගෙන් මේකට හොඳම තීන්දුව ගන්න කියලා. ඒ නිසා මම එතනට සහභාගී වෙන එකයි වටින්නේ. මොකද නිකන් හරි නිකන් මං කළු බැනරයක් අල්ලන් හිටියා නම් එදා දවසේ සෝෂල් මීඩියා එකේ මාව තමයි බයිටට හවු වෙන්නේ. මං ඒ බයිටට හවු වෙන්නේ නැහැ. මං ගිල ඔව් 8:45 පූජා ඉවරයි මේව නොදන්න මෝඩයොන්ට කියලා දෙන්න ඕන නිසා ක්‍රිකට් ගහන කටාන ග්‍රවුන්ඩ් එකේ එතන පල්ලියක් තිබුණේ. හැබැයි එතන ගිහිල්ලා අපි 11 මාර ඉඳන් හවස 4 වෙනකන් ක්‍රිකට් ගහුවා. සම මේ නිකන් බොළඳ වැඩ කරන මට මේ ඉඳගෙන ඉන්න නිසා hina යන්නේ. ඒ මිනිසුන්ට පොඩ්ඩක් කනගාටු වෙන රටේ පාර්ලිමේන්තුව වැඩලා තියෙන තත්ත්වය අද මහජනතාවට පේන්න තියෙනවා. ඒක සෝෂල් මීඩියා එකේ ජනතාවම ආණ්ඩුවට කියන කතන්දර වලින් තේරුම් ගිහිල්ලා අවසන් වෙලා තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය